මීළඟට අජිත් රූපසේන ප්‍රමුඛ ශ්‍රී ලාංකික නාට්‍යකරුවන්ගේ සංගමය ඉදිරිපත් කරන පදමානවක ජාතකය. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන වෙසක් මහෝත්සවය නරඹන්නට ආව අපේ පින්වත් පිරිසට ජාතක කතාවක් නාට්‍ය අනුසාරයෙන් ගෙන එන්නයි අප මේ ලකලෑස්ති වන්නේ. කාමය වරදවා හැසිරීම, බොරුවට දිව්‍රීම සහ අනුන් නසන්නට තැත්කිරීමේ පල විපාක ගෙනහැර දක්වන පදමානවක ජාතකයයි මේ දිගහැරෙන්නේ. පරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු වාසය කරන සමයේ එම රජුගේ තරුණ බිරිඳ වෙනත් කුමාරයෙකු සමග අනියම් සම්බන්ධයක් ඇතිකරගත් අතර කාලයක් යෑමේදී මේ බව රජතුමාට දැනගන්නට ලැබුණා. තරුණ කුමාරිකාව කැඳවලා මේ ගැන විමසීමේදී ඇය දිවුරනවා, එසේ සම්බන්ධයක් නොමැති බවත්, මම බොරු කියනවා නම් මරණින් මතු මම යක්ෂණියක් වී ඉපදේවි. මෙසේ බොරුවට දිවුරු ඇයට එහි විපාක වශයෙන් මරණින් මතු යක්ෂණියක් වී ඉපදී වෙසමුනි රජතුමාට දරදිය ඇද යන්ත්‍ර මන්ත්‍ර ඉගෙනගෙන වෙසමුනි රජතුමාගෙන් වරමක් අරගෙන එක්තරා වනයක් තම අනසකට යටත් කර පාලනය කරමින් වසන්නීය. මේ වනය හරහා වෙළදාමේ යන වෙළෙදුම් මරාගෙන කන යක්ෂණියට දාව මනුස්ස පුතෙක් ලැබෙනවා. යක්ෂණියකට කොහොමද මනුස්ස පුතෙක් ලැබුණේ? පියාණනි, මට ඔබගේත් මෑණියන්ගේත් ලොකු වෙනසක් පේනවා. අපි දෙන්නගේ මූණු එක වගේ. ඒත් මෑණියන්ගේ මූණ බියකරුයි. හරියට අස්වැයෙකු වගේ. ඔබ මගෙන් ওই ප්‍රශ්නේ අහනකන් මම අවුරුදු ගාණක් බලන් හිටියා. ඒ කියන්නේ මගේ පුතාට දැන් යමකමක් තේරෙනවා. මං ඔයාට සේරම විස්තර කියන්නම්. පුතා මෙතන ඉඳගන්නකෝ. වෙනද වගේම එදත් අපේ ගැල් කණ්ඩායමත් එකතු වෙලා අපි වෙළඳාමේ යන්න පිටත් වුණා. කලින්ගිපුරෙන් පිටත් වුණු අපි බර්ණැස් නුවරට යන්න තිබුණේ මහා ඝන වනාන්තරයක් මැද්දෙන්. වනාන්තරයේ මැදින් ටික දුරක් යනකොට මට මහ මුකත්ව අමුත්තක් දැනුණා. බයක් දැනුණා. එක පාටම මහා භයානක යක්ෂණියක් අපේ ගැල් කණ්ඩායම් මැදට කතාගෙන පැනලා ජීවිතේ බේරගන්න අපේ පිරිස හිස්ලූණු අත දුහන්න පටන් ගත්තා. නමුත් මට දුහකන්න බැරි වුණා. මගේ ඉදිරියට අපි යක්ෂණි දැකලා මට එතනම සිහිසන් නැතුව වැටුණා. ඊට පස්සේ මට හොඳ සිහි කල්පනාව එනකොට මම හිටියේ මේ ගල් ගුහාවේ. එදා ඉඳන් මම මේ ගල් ගුහාවේ හිරකාරයෙක් වුණා. ඒ කියන්නේ පියාණනි, ඒ භයානක යක්ෂණි මගේ මෑණියන්ද? මට තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ ඔබ කවදාවත් මගේ මෑණියන්ට? නෑ, මම කවදාවත් ඔබේ මෑණියන්ට ප්‍රේම කළේ නෑ. ඇයත් මාත් අතර ප්‍රේමණීය විවාහයක් නෙමෙයි තිබුණේ. මට තිබුණේ ලොකු බයක්. ඒ බය නිසා අදටත් ඔබේ මෑණියන්ට යටත් වී සිටිනවා. ඉතින් පියාණනි, පියාණන් කවදාවත් බේරලා යන්න උත්සාහ කළේ නැද්ද? උත්සාහ කළා. මේ ගල් දොර අරින්න ඔබේ මෑණියන්ට තියෙන ශක්තිය මට නෑ. මම කලේ දෙවියන්ට කන්නලව් කරපික විතරයි. නමුත් දෙවියෝ මගේ කන්නලව් අහලා මාව බේරගන්නව වෙනුවට මගේ තනියට මට පුතෙක් දුන්නා. මේ වෙලෙන්දාගේ දුක දැකපු ශක්‍ර දේවේන්ද්‍රයෝ මොහුව බේරගන්න අප මහා බෝසතාණන්ව මනුෂ්‍ය ලෝකයට එවනවා. ශක්‍ර දේවේන්ද්‍රයාණන්ගේ ආරාධනාවකට අනුව තව්තිසා දෙව්ලොව සියලු සැප සම්පත් අතහැර එදා මේ යක්ෂණියගේ කුසපිලිසිඳගෙන මේ වෙළෙන්දාට සහ යක්ෂණියට දාව උපන්න පදමානවක කුමාරයා තම පියාණන්ගෙන් මෙසේද අසන්නට වුණා. අපේ අම්මගේ මූණ
නපුරු කැත යක්ෂ පෙනුමක් තිබුණට අපට කරදරයක් නැහැනේ පියාණනි. ඒ වුණාට යක්ෂයොන්ටයි මිනිසුන්ටයි කවදාවත් එකට වාසය කරන්න බෑ. පියාණනි, මම කවදාවත් දැකලා නැහැ ඇය අපත් සමග ආහාර ගන්න. ඇත්තටම ඇය කන්නේ බොන්නේ නැද්ද? ඇය කන්නේ මිනිමස්, බොන්නේ මිනිස්සුන්ගේ ලේ. ඇය මිනිමස් කරන දරුණු යක්ෂණියක්. මා ඇය සමග අඹු සැමියන් ලෙස ජීවත් වීමට එදා අකමැති වූයේ නම්. එහෙනම් මගේ පියාණනත් මරාගෙන කයි නේද පියාණනි? අපි තවත් ප්‍රමාද විය යුතු නැහැ. අපි වහාම මෙතනින් පිටවී මනුස්ස වාසයක් තිබෙන ප්‍රදේශයක් කරා යමු. ඒ වාසනාව අපට ලැබෙන්නේ නැහැ. මේ ගල් දොර අරින්න මම කොච්චර උත්සාහ කළාද, ඒත් පළක්ුන්නේ නැහැ. මේක අරින්න පුළුවන් ඇයට විතරයි. පියාණනි, මට පුළුවන්. මම උත්සාහ කරන්නම්. මොනවා? ගල් දොර ඇයනේ? මට අදහ ගන්නවත් බෑ. පියාණනි, ඉක්මන් කරන්න. අපි මෙතනින් පැන යමු. ඔව් ඔව්, ඉක්මනින් පැන ගමු. මොනවා? ගල් දොර ඇර දමලා. කවුද මේක කළේ? කෝ මේ මිනිස්සයා? එතකොට මගේ දරුවා? පිට කෙනෙකුට මේ දොර අරිනවා තියා මගේ අඩවියට ඇතුල් වෙන්නවත් අවසර නැහැ. අහසට නැග දස අත බලමින්නේ, බේරිලා යන්නද නුඹලා සිතන්නේ? අල්ලාගෙන යලි සිර කරමින්නේ, ගල් දොර විවරය පැන යයි අසන්නේ? දොර විවරය පුතු කළෑයි කියන්නේ, ඒ අසමි යකු සතුටක් ලබන්නේ? වාන්‍යකුවන් දෙන්නේ යලි පැන ගියහොත් මාතෝ නසන්නේ. මෙන්න මේ විදියට අණ කරලා තියෙද්දී තම පුතුහා එක්ව පැන යන්නට උත්සාහ කළ පිය පුතු දෙපළ දෙවන වතාවටත් යකින්නියට අසු වෙනවා. නැවතත් ගල්ලෙනේ සිර කරනවා. දිනක් රාත්‍රියේ පුතු තද නින්දේ සිටින විට නරය, මම තට අනුකම්පාව ආදරය දැක්වා වැඩි. මින් පසු පැනයාමට උත්සාහ කොළොත් තොපව මරාගෙන කන්නෙමි. මේ අන මොන හේතුව නිසාවත් වෙනස් නොකරමි. ටික දිනක් මෙහෙම ගත වෙනවා. පැනයාමට තිබූ අදහස අත නොහැර දෙමු පදමානවක පියා හමුවට එනවා. පියාණනි, අද අප කෙසේ හෝ මෙතනින් පැනගත යුතුයි. ඒ කෙසේවත් කළ නොහැක. මේ වන විටත් ඇය මග එනව ඇති. පැන යාමට නම් අපි සැලසුම් කළ යුතුයි. මම කුමක් කළ යුතුද? මෑණියන් ගෙදර ආවම ඇයට මෑණියනි, ඇයි ඔබ විතරක් හැමදාම කැලයට යන්නේ? පළවල නෙලාගෙන ඉන්න. ඇයි අපි ඔය එක්කන් යන්නේ නැත්තේ? පුතා, ඔබට තාම ඒ සුදුසු නැහැ. මෑණියනි, මට දැනගන්න ඕනේ මේ වනාන්තරයේ ඔබට අයිති සතර සීමාවන් ගැන. පුතාට මොකද මේ හදිසියේ ඒක දැනගන්න ඕනේ උනේ? මෑණියනි, කවදා හරි ඔබ නැති කාලෙක මේ වනාන්තරේ පාලනය කිරීමට සිදු වන්නේ මටයි. ඉතින් ඔබට ඇති සීමාවන් නොදැන මට ඒ කළ නොහැකි. මගේ පුතා, මුංචි කාලේ ඉඳන් මේ දේවල් ගැන උනන්දු වීම ගැන මට තියෙන්නේ ලොකු සන්තෝෂයක්. මම කියන්නම් පුතා, හොඳට හිතට ගන්න. නැගෙනහිරට තිස් ගව්වක් ගිය කල යමුණාවට ගලා බසින පොඩි අතු ගංගාවක් හමු වෙනවා. එය මගේ එක සීමාවක්. එතකොට මේ කවුළුවෙන් එළිය බැලුවාම අනෙක් සීමාව. එන්නකෝ මේ කවුළුව ළඟට මං පෙන්වන්න. මෙන්න මේ විදියට යක්ෂණයගෙන් ඇයට අයිති සතර සීමාවන් ගැන හොඳ අවබෝධයක් ලබාගත් පදමානවක කුමාරයා තම පියාණන් සමග ගල් ගුහාවෙන් පිටවී යමුණාවට ගලා බසින ඒ අතු ගංගාවෙන් එතර වීමට ගඟට බැසගත්තා. පියාණනි, ඉක්මන් කරමු.
ගඟට බැස්සාම ඇයට අපිව අල්ලගන්න බෑ. එතකොට අපි ඉන්නේ ඇයගේ සීමාවෙන් පිට. අනේ අනේ පුතේ, මාව දාලා යන්න එපා. අනේ පුතේ, යක්ෂණියක් වුණත් මමත් අම්ම කෙනෙක්. මට මේ දුක ඉවස ගන්න බැරුව පපුව බැලලා මැරේ. අනේ මොහොතකට හරි මෙගුරුට ඇවිත් යන්න මගේ රත්තරන් පුතේ. මෑණියනි, මනුස්සයින්ටයි යක්ෂණියන්ටයි එකට ඉන්න බෑ. අපි අනුවා මනුස්සවාසයක් හොයාගෙන. පියාණනි, මට මෑණියන් ගැන දුකක් හිතෙනවා. ඒ වුණාට අපි ගියොත් නැවත අපිව සිරකර දමාවි. ඒ නිසා අපි යන්න ගිය ගමන යන්. පුතේ, ඔය ගම්දරම් වලට ගිහින් බඩ විතරක ගන්න ශිල්පයක් සාත්‍රයක් ගන්න නැතුව ජීවත් වෙන්නේ කොහමද? මේ ගොඩට ආවොත් මම උඹලට කියලා දෙන්නම් පළගතු මන්තරයක්. ඒකෙන් පුළුවන් අවුරුදු 12ක් ඇතුළත උණු ඕනෑම හොරකමක් අල්ලලා දෙන්න. ඒක කියලා දෙන්න මෙගුටිට එන්න මගේ පුතේ. මෑණියනි, මට ආදරයක් තියෙනවා නම් උතන ඉඳලා අකුර නපුර කියලා දෙන්න. මම පාඩම් කරගන්නම්. යක්ෂ මව තම දරුවාට ඇති ආදරය නිසා මන්තරය තම පුතාට පාඩම් වන තෙක් කියා දුන්නා. ඉන්පස්සේ පපුව පෙළී මරණයට පත් වෙනවා. පදමානවක මගේ පුතේ, අනේ මගේ පුතේ, අනේ අනේ මගේ පපුව, අයියෝ. පුතා සහ පියාණන් මෙගොඩට විත් දේහය මිහිදන් කොට බරණැස් නුවර බලා පිටත් වෙනවා. හරි හරි, මට ඔබගේ කාරණාව තේරුම් ගන්න පුළුවන්. රජතුමා සභාවට වැඩියම ඔන්න කියනකොටම වඩිනවා. ජයශ්‍රී මහරජතුමනි. ජයශ්‍රී සේවකය, අද රාජසභාව පැවැත්වෙන්නේ නැති බව නුඹ නොදන්නේද? කවුද මේ? මහරජතුමනි, වැසියෙක්. ඔව්, වැසියෙක් කියා මට පේනවා. අවසරයි මහරජතුමනි, මා රජමැදුරේ රැකියාවක් බලාපොරොත්තුයෙන් පැමිණියෙමි. නුඹ වෙන කෙනෙකුට රාජසභාවේ ලබා දෙන්න පුළුවන් තනතුර කුමක්ද? මට නම් නොවැටහෙන්නේය. මට අවුරුදු 12ක් ඇතුළත වුණු ඕනෑම සරකමක් අල්ලා දෙන්න පුළුවන්. මොනවා? ඔබ ඒ තරම් හපනෙක්ද? කාලෙකින් සොරකම් සිදු නොවුනත් ඒ තනතුර සඳහා කෙනෙක් පත් කර ගැනීමට සුදුසු බව මට වැටහිලායි තිබුණේ. ඔබ වැටුප කීයක් විදල බලාපොරොත්තු වෙනවද? එක් දිනකට කහවණු 1000 බැගින්. වැටුප ගැන නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සොරකමක් වෙලා ඒ අය අල්ලලා දෙන්න ඔබ අපොහසත් වුවොත් තොපට මරණ දඬුවම නියමයි. එය තරයේ මතක තබා ගත යුතුයි. සේවකය, මේ බව මහමෙතුමාට දන්වා මොහුව සෙනවිතුමාට බාර දෙනු. එසේය මහරජතුමනි. මෙහෙම කාලයක් ගත වෙනවා. පදමානවකට දෙන වැටුප සහ තමාට ලැබෙන වැටුප ගැන කලකිරීමකටත් පදමානවක ගැන ඉරිසියා හැඟීමකුත් ඇති කරගත් පුරෝහිතතුමා, මේ තරම් වැටුප් ගෙවලා පදමානවක තියාගන්න රජතුමාට ඇති ඌම්නාව මොකද්ද? අනික මේ කොළු පැටියට පුළුවන් ද හොරු අල්ලන්න? මේකට බලන් ඉඳලා බෑ. කෙසේ හෝ උපායක් යොදා පදමානවක නැසිය යුතුයි. පුරෝහිත, මොනවද ඔබ කල්පනා කරන්නේ? මම ටික වෙලාවක් බලාගෙන හිටියේ. මොන හරි ප්‍රශ්නයක්ද? එහෙනම් කියමු බලන්න. රජතුමනි, පදමානවක වැනි දරුවෙකුට පුළුවන් ද හොරු අල්ලන්න? ඔබ ඌට ගෙවන වැටුප අපතේ යනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද? එසේනම් අපි කුමක් කළ යුතුද පුරෝහිත? රාජ්‍ය භාණ්ඩාගාරයේ ඇති මුදල් හා රන් අද රාත්‍රියේ අපි සොරාගෙන මගුල් පොකුණේ සංගමු. ඉන්පසු අපි පදමානවකට කියමු සොරු අල්ලා දෙන්න කියලා. ඒ විට ඌට බැරි වෙයි සොරු අල්ලා ගන්නට. ඉන්පසු අපි පදමානවක මරා දමමු. කදිම අදහස. ඔබ වැනි පුරෝහිත කෙනෙක් මේ රාජසභාවේ සිටීම ප්‍රීතියකි. එහෙනම් අද රාත්‍රියේ හමුවෙමු. රජතුමා ලවහම සොරකම කරවන්න ඕනේ. එතකොට සොරා රජු කියලා කීයටවත් පදමානවක කියන්නේ නැහැ. ඔහු වෙන කෙනෙක්ව අල්ලා තියයි. ඊට පස්සේ පදමානවක ඉවරයි. මගේ වැටුපත් වැඩි කරයි.
කතා කරගත්ත විදියට රජතුමයි පුරෝහිතයි එකතු වෙලා හොරකම් කරලා හොරු අල්ලලා දෙන්න කියලා මේ පදමානවකට කියනවා. ඊට පස්සේ වුණු දේ නාට්‍ය අනුසාරයෙන් පෙන්වන්න පුළුවන් නම් ඉතින් හොඳයි. කාල වේලාව නොමැති නිසා මම කෙටියෙන් කියන්නම්. පදමානවක මන්ත්‍රය මතුරමින් තම මෑණියන්ව සිහි කරනවා. පුරෝහිතතුමා රජතුමාත් කැමති කරවාගෙන කරපු හොරකම ගැන ඔහු දැනගන්නවා. මේ පින්වත් කුමාරයා රජතුමාට කියනවා හොරු අල්ලලා දෙන්න රටවැසියන් කැඳවන්න කියලා, අනබෙරකාරයන් යවන්න කියලා. රටවැසියන් සේරම රජමාලිගාවේ මගුල් උයනට ගෙන්වා ගන්නවා. මම එක පාරටම රජතුමා සහ පුරෝහිතයා තමයි භාණ්ඩාගාරයේ බඩු හොරකම් කළේ කියලා කිව්වොත් රටවැසියන් මා ගැන වැරදි විදියට හිතයි. මෙසේ කල්පනා කළ පදමානවක කුමාරයා රටවැසියන්ට උපමා කතා පහක් උදාහරණ සහිතව පවසන්නට වුණා. ඉන්පසු රටවැසියන් පදමානවකගේ කතා අසා ඉතා පැහැදීමකට පත් වෙනවා. මාමේ, කතාව ඉතුරු ටික මම කියන්නද? දුව අහලා තියෙනවද මේ කතාව? ඔව් මාමේ, දහම් පාසලේදී අපි මේ කතාව අහලා තිබුණා. වෙසක් පෝයට ලොකු හාමුදුරුවෝ බණට කිව්වෙත් පදමානවක ජාතකය. එහෙනම් කියන්නක බලන්න. ඉන්පසු මේ පින්වත් පදමානවක බෝසත් කුමාරයා වැසියන්ට කියනවා, අනුන් අසන්නට හැදුවොත් තමන් නැසෙන බව. මානසන අදිටනින් භාණ්ඩාගාරයේ බඩු සොරාගනු ලැබුවේ වෙන කෙනෙකු නොව පුරෝහිතගේ අදහසකට බවත්, භාණ්ඩාගාරයෙන් සොරාගනු ලැබූ බඩු සියල්ල මගුල් පොකුණේ සඟවා ඇති බවත්, මානසන අදහසින් බඩු සොරාගෙන ඇත්තේ වෙන කවුරුත් නොව රජතුමා හා පුරෝහිත බවත් රැස්වෙලා සිටි රටවැසියන්ට පැහැදිලි කළා. එයින් කලබල වූ වැසියන් මගුල් පොකුණට ගොස් සත්‍ය දැනගත් පසු ගල් මුගුරු වලින් ගසා රජතුමාවත් පුරෝහිතවත් පන්නා දමා රජකම මේ පින්වත් පදමානවක කුමාරයාට බාර කෙරුවා. ඔව්දුවේ, බොරුවේ සහ කාමය වරදවා හැසිරීමේ ආදිනව පෙන්වන පදමානවක ජාතක කතා වස්තුව මෙන්න මේ විදියට අවසන් වෙනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. පදමානවක ජාතකය ඩුබායි ශ්‍රී ලාංකික නාට්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමක්. පදමානවක කුමාරයා ශ්‍රීනාත් මොට්ටුවෙල, පියා අජිත් රූපසේන, යක්ෂමව නිරෝෂා හෙට්ටිආරච්චි, පුරෝහිත මයිකල් පතිරණ, සේවක දහම් මානගේ, රජතුමා තුෂාර කුරුවිටගේ, දහම් පාසල් දැරිය භාග්‍යා මාධවී රූපසේන, කථානායක මෛත්‍රී ඉඳුරුව, වේශ නිරූපණය මේනකා කුමාරි ජයකොඩි, පටිගත කිරීම සහ සංගීතය තුෂාර කුරුවිටගේ, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ පිටපත් රචනය අජිත් රූපසේන. Thank you.